සිතමා තනනිල්ල දිගේ සමාත සිල්වෙනවා කරුන්දල් වගේ අපේ ජීවිතය ආතයි ගිල්ලේ පාවේ කොහෙ ලෝකයේ බඹරය වැල්ලේ කරකන්න හරි හරි බඹර කරකොම පස්සේ මේ වාඩි වෙනවා වාඩි වෙනවා ගුඩ් මෝර්නින් ගුඩ් මෝර්නින් ගුඩ් මෝර්නින් මොකද්ද නම පිටිසිනි හාල් පිටිසිනි හාල් කොගෙටද දෙන්නේ පිටිසිනි හාල් නෙමෙයි පිටිසි නිහාල් ආ පිටිසි ඉනිෂියල්ස් නිෂියල් නෙමෙයි නිහාල් ගම කොහෙද මං කොළඹෝ කොළඹ කොහෙද? කොළඹ තොටලංග. තොටලංග කියන්නේ මට ළඟද? තොටලංග. ආ මට ළඟ. තොපි දෙන්න පෙරම ළඟ නෙමෙයි. පෑලියගොඩ තොටලංග. පෑලියගොඩද ගම? පෑලියගොඩ ඉඳලා බොරැල්ල පැත්තට එනකොට 177 තියෙන කඩුවල කොල්ලුපිටිය කොල්ලුපිටිය. ඔයා කොල්ලුපිටිය. නෑ කොල්ලුපිටිය නෙමෙයි කොල්ලුපිටියට පොඩක් යා දෙයිවල. දෙයිවලින් යාට ගියාට පස්සේ කළුතර. කළුතර අපේ ලොකු අම්මලගේ ගම. ආ ලොකු අම්මට එහෙ ඉන්නරින්න මං කළුතර නෙමෙයි කළුතර පහු කරලා කෙලීම අලුත් ගම අලුත් ගමින් අම්බලංගොඩ අම්බලංගොඩ පහු වෙනකොටම හික්කඩුව. හික්කඩුව පහු වෙනකොටම ගාල්. ගාල් කොටුවේද? නෑ මං කොටු පනින්නේ නෑ මං කෙලින්ම ගාල්ෙන් කරාපිටිය වඳුරම නාගොඩ මාපල ගම. මාපල ගමින් කොහෙටද? නෑ ඉතින් මාපල ගමින් ආයේ කොහෙවත් යන්න ඕනේ නෑ. ආයේ ඉතින් ඔයා රීදාසලා පුතාය ගුවා මොන කෙනෙක් දන්නෝ බාලකමම. හරි දැන් ක්‍රිකට් ක්‍රීඩාවන් විස්තරාත්මකව ਵਿਚාරය කරලා තියෙනවද? ආයේ කියන්නේ ක්‍රිකට් මොනවාද ඉතින් කාලා විනාශ කරලා තියන්නේ ආයේ. ක්‍රිකට් කාලා විනාශ කළා. ඒ කියන්නේ මහත්තයා ක්‍රිකට් බෝඩ් එකේ හිටියා. බෝඩ් එකේ හිටියේ නැහැ. මම ක්‍රිකට් බැලුවේ මේ ওই ගස් උඩ වහලවල් උඩින් ඉඳගෙන තමයි. ආයේ ගහන්නේ 6-4 6-4. එකේ දෙකේව ගහන්නෙම නැහැ. දෙකේ ඒවා ගහනවා දුවන්න බෑ. මේ පොඩි ගල් තලම්බුවක් තියෙන පෙන්නන්නද? ඒ පයි පෙන්නන්න. ගල් තලම් තියාගෙන කොහොමද අනේ ක්‍රිකට් ගහන්නේ? මම දන්නේ අනේ. ගල් තල ඒකින්ද තමයි ඉතින් මම මෙයාවේ මේ විස්තර વિચાર කරන්න ආයේ. ඉතින් විස්තර વિચારය කරන්නේ කොහොමද අනේ ගල් තලම් තියාගෙන? අයි බං කබුල නෙමෙයි විස්තර વિચારය කරන්නේ කකු මේ කටින්නේ. මේ දැන් කට මේ බිම ඇතිල්ලෙන් නැහනේ ගල් තලම්බු වෙන්න. දැන් ওই කට යාවත් ඉතින් මේ තොල් තියා මේ හට වෙන්නානේ. හරි දැන් ක්‍රිකට් ක්‍රීඩාවක් විස්තරාත්මක વિચારය කරලා පෙන්නන්න. අයියෝ මට පුළුවන්. දැන් නෝනලාට ඕන විජේ කුමාරතුංග මහත්තයා විදියට, ජෝ මහත්තයා විදියට, නැත්නම් බන්දු සම්බරසිංහ මහත්තයා විදියට, නැත්නම් ටෙනිසන් කුරේ මහත්තයා විදියට, අර කොමඩි සීසන් එකේ ඉන්න මහින්ද පත්‍රිකේ මහත්තයා විදියට. හරි හරි ඕන කෙනෙක් විදියට ਵਿਚාරය කරලා පෙන්නන්නකෝ. සභාවෙන් අවසරයි මම මෙතනට පැමිණියේ. නෑ ඒව ඕනේ නෑ. එපාද? එපා. අතනෝ බඩුවලමයි ක්‍රීඩකෙන් දෙදේ කැදීගෙනවා ආයිතින් බඩුව තමයි බඩු ඔන්න එනවා ආවා ආයිතින් බඩුව තමයි වන්දෙනවා මගේ හිත මිත්‍රයාට ඔව් භයානකයි අනේ භයානකයි ඕන දැන් ළඟට එනවා ළඟට આવી භයානක ආන්දමින් පිත් අතට ගන්නවා අතරගත්තු පිත්ත කෙලින් කර ගන්නවා කෙලින් කරගෙන මෙන්න මේ ආකාරයෙන් පහළ දෙනවා මෙන්න කෙලින් කරගෙන පාර දෙන්න අදිනකොට පොඩි රිදම් මේකට අනිත් පැත්තෙන් ප්‍රතිපාරයක් එනවා අරි ජෝ මගුල හරි හරි දැන් ඔයා ඔය හරි ඔයා දැන් මේ ටෙලි නාට්‍යයක නළුවෙක්ගේ චරිතයකට නෙමෙයිනේ මෙතනට පරීක්ෂණයට ආවේ ඔයා ආවේ ක්‍රිකට් ක්‍රීඩා විස්තරාත්මක ਵਿਚාරය කරන්න කොහොමද කියන පරීක්ෂණයට දැන් ඔයාගේ කටහඬින් කරලා පෙන්නන්නකෝ මගේ කටහඬින් කරන්න පුළුවන් ආයේ ඉතින් හැබැයි මෙතන ඔරිජිනල් විදිහට ක්‍රිකට් සෙල්ලම් වෙන්න ඕනේ ඒකයි නෝන තියෙන ප්‍රශ්නේ හරි ඉතින් ඔරිජිනල් සෙල්ලම් කරමුකෝ කරමු මේ හරි ඔයා ආස බෝලෙටද උඩ බැලුවම කියන්න බෑයිද බෝලේ තමයි බෝලේ කයි ඔයාත් පිටට කයි ගන්න ගන්න ඉතලා පොඩ්ඩක් ඉන්න නෝනා මේ ඉවත් අඳින්න තින පොඩ්ඩක් ඉන්න නෑ මේ පොඩ්ඩක් මයින් නෝනේ මේ ඒ ආකාරයෙන්ම මේ පොඩ්ඩක් ඉන්න මේ පුටුව තියන්න ඕන පුටුවට ඉඳගෙන ඉඳ ක්‍රිකට් ගහන්නේද නෑ බං මේ විකට් එක පිටිසිනිහල මේ පැත්තට මැනගෙන එනවා නේද එනවා පොඩක් ඉන්න මිත්‍ර විචාරක වෙනවා පොඩක් ඉන්න පොඩක් කෙල ටිකක් එහෙම ගහලා පොඩක් අකුලේ මෙහෙම උලන්න බෝලේ රයිට්
ඇත්තටම අපිට මතක් වෙන 1996 1996 අමතක කරන්න බෑ සනත් ජයසූරිය රොමේෂ් කල්විතාරණ මහා නාම අමතක කරන්න බෑ අර්ජුන රණතුංගේ වගේ 1996 දී තිරගතුණු චිත්‍රපටයක රංගනයේ දායක වුණා සනත් ගුණතිලකයන් සමගින් සබීතා පෙරේරා මෙන්න සබීතා පෙරේරා නමේ ශිරෝමිකා ෆර්නැන්ඩෝ හලෝ ඔව් සිරෝසිකා පණන්දු මේ අවස්ථාවේදී සිරෝසිකා පණන්දු පන්දුවට පාර දෙන්නට සූදානම් වෙන මේ උඹේ නම මොකද්ද ඇත්තටම ඇදී ගියා ලොකු මාම කෙනෙක් අන්න බැහැගෙන බැහැගෙන එනවා තන දිල්ල දිගේ ඇදිලා එනවා තවත් ක්‍රීඩකෙද්ද ක්‍රීඩකෙක් නම් වෙන්න බෑ ඇත්තටම පිත්තක් කියන්නේ පොල් පිත්තක් දුව පියාව සිරෝසිකා ওই පැත්තට දුව පියාව තන උස්සා මේ පැත්තට දුව පියාව